අද 2021 මැයි 16 ඉරිදා සිරස්තල දින 3කට පසු සංචරණ සීමා ලිහිල් කෙරේ අත්‍යවශ්‍ය රාජකාරී වෙනුවෙන් බස් රථ සහ දුම්රිය කිහිපයක් ධාවණයට කොවිඩ් වැළඳි තවත් ගැවිනිමවක් මරුට समस्त मरण संख्याव 941 ඉන්දියාවේ දෛනික මරණ යලි 4000 ඉක්මවයි අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළට 42000කට අධික පිරිසක් පීඩාවට පස්තු ප්‍රහාරයේ සැකකරුවන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණ අසම්පූර්ණ බවට නීතිපති කළ දැනුම් දීම ගැන විශේෂ භාර ඇමති CIDN වාර්තාවක් කැඳවයි පලස්තීනයට අඛණ්ඩව පහර දෙනවා ඊශ්‍රායල් අගමැති සපථ වෙයි ප්‍රහාර හමුවේ ලාංකිකයින් ආරක්ෂක බංකර වෙත මම මෙතන තමයි අපි එන්නේ මේක පොලොයක් තියෙන්නේ සිරස්තන from other derana this is other derana prime time with vasanti nanayakara and chatara albis live from studio 24 in colombo අයුබෝවන් ඔබ අද ලංකාවේ අංක 1 සහ විශ්වසනීය මුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි දින තුනක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වූ දීප ව්‍යාප්ත සංචරණ සීමාව හෙට අලුයම 4 සිටවත් කිරීම බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා කෙසේ වෙතත් හෙට රාත්‍රියේ සිට මැයි 31 වෙනිදා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසු දින අලුයම 4 දක්වා කාලය තුල අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු හැර සෙසු සියලු සංචරණයන් තහනම් වෙනවා මුළු දිවයිනටම බලපෑත්වෙන පරිදි අඛණ්ඩ සංචරණ සීමා පැනවීමක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේ ඉකුත් මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී 11 සිටයි COVID-19 පැතිරීම පාලනය එහි අරමුණ වූ අතර මෙම දින තුනක කාලය තුල අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සංචරණ අනුමැතීන් හිමි වුණා. ඒ අනුව එම සංචරණ සීමා හෙට අලුයම 4ට අවසන් වෙනවා. සංචරණ සීමා ක්‍රියාත්මක අද දිනේත් නීතියට අවනත නොවු පුද්ගලයන් නීතිය රැහැනට හසු කර ගැනීමේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා යුද හමුදා සහයද පළ වුණා. මෙලෙස සංචරණ සීමා පැනවූ කාලය තුල ධාවනය වූ ලොරි රථයක් තලවතුගොඩ පොලිස් මාර්ග බාධකයේදී නතර කෙරෙනු අතර පොලිස් නිලධාරීන් අදාළ ලියවිලි ඉල්ලා සිටීමත් සමග එහි බතගැටුමක් නිර්මාණය වුණා. පසුව අනාවරණ වූයේ එම ලොරියේ ගමන් කරමින් සිටින්නේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා බවයි. මේ අතර සංචරණ සීමා පවතිද්දීම පිටකොටුව තොග වෙළඳ සැල් අද උදෑසන යලි තොග වෙළඳාම සඳහා විවෘත කෙරුණේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ සිදු කළ දැනුම් දීම මතයි. ඕනෑම ප්‍රදේශයක ඉන්න සුපුරුදු ස්පියුම් කාර්යයන්ට බලපත්‍රයක් ලබාගෙන පිටකොටුවට එන්න පුළුවන්. අද ඉදා දිනේ මේ බලපත්‍ර ලබා ගැනීම අපහසුතාවයක් තියෙනවා කියලා සමහර වෙළඳ චෝදනා කරනවා. නෑ ඕනෑ මේ චෝදනා කරන කෙනෙක්ට කියන්නේ දිසාපති කාර්යාලයට දුරකථනයෙන් දැනුම් දෙන්න. ඒ සඳහා අවශ්‍ය දිස්ත්‍රික් ලේකම්වරු 25 දෙනා මේ ප්‍රශ්නේ විසඳීම සඳහා මැදිහත් වෙනවා. කෙසේ වෙතත් නිසි ක්‍රමවේදයක් නොමැතිව වෙළඳ සැල් විවෘත කිරීම නිසා ඉන් පළක් නොවු බව එහි වෙළඳුන් පවසනවා. මතුමා ඇවිල්ලා ඊයත්තාව අද උදේටතාව කඩේ අරින්ද කියලා කිව්වා. නමුත් කඩේ ඔක්කොම ඇරලා තිනවා. ඒනට වෙළඳාම නැහැ. මිසස් එච්චර නැහැ. වෙළඳ දන්නේ නැහැ. يعني පාසේ මරගෙන ඉන්න ඒගොල්ලෝ ටිකක් අමාරු අද. අද ඉරිදා දවසනේ. කෙසේ වෙතත් සුපුරුදු දෛනික කටයුතු සඳහා හෙට අලුයම 4 සිට අඛණ්ඩ සංචරණ සීමාව ඉවත් කරනවා. ඒ අනුව දහවල් කාලයේ සුපුරුදු පරිදි රැකියා හා සේවා කටයුතු වල නිරත වීමට ජනතාවට අවසර හිමි වෙනවා. නමුත් හෙට සිට මැයි 31 දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා වන රාත්‍රියේ පැය 6ක කාලය සංචරණ සීමා තහනම් වෙනවා. එම කාලය තුල සංචරණයට අවසරය හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා හා එළවලු පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා පමණයි.
සංචරණ සීමා බල නොපාන දහවල් කාලයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසින් බැහැර විය හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය මත පදනම්වයි. ඒ අනුව ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ඉරට්ටේ නම් උදාහරණ ලෙස බිඳුවද ඇතුළත්ව 2, 4, 6, 8 යන ඉලක්කම් නම් එවැනි පුද්ගලයන්ට ඉරට්ටේ දිනවල නිවසින් බැහැරව යා හැකි. එමෙන්ම ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ නම් උදාහරණ ලෙස 1, 3, 5, 7 සහ 9 යන ඉලක්කම් නම් ඔත්තේ දිනවලදී සාමාන්‍ය ජනතාවට නිවසින් බැහැරව යා හැකි. යම් කෙනෙකුගේ හැඳුනුම්පත නැත්නම් රිය බලපත්‍රය ගමන් බලපත්‍රය භාවිතා කරන්න පුළුවන් ශ්‍රී ලාංකිකයින්ට. එහිදී අපි සලකා බලනු ලබන්නේ එහි සඳහන් වී තිබෙන හැඳුනුම්පතේ අංකය. ඒ වගේම විදේශිකයින්ට විදේශ ගමන් බලපත්‍රවල අවසාන අංකය 90 ඔතු අංක ඉරටු අංක ක්‍රමයට ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. සාමාන්‍ය පරිදි දෛනික වෙළඳාම් කරන අය, කුලී රත පදවන අය, රජයේ සහ පුද්ගලිකාංශයේ සේවකයින්ට ඔවුන් තමන්ගේ සේවා ස්ථානය වෙත යන අවස්ථාවක් හෝ සේවය අවසන් වී නිවසට එන අවස්ථාවක් විය යුතුයි. එසේ හැරෙන්නට වෙනත් ආකාරයේ සංචරණ සිදු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ප්‍රකාශයට පත් කරනු එක් පළාතකින් තවත් පළාතකට යාමට අවසර නොදෙන පළාත් සංචරණ සීමාවද මැයි 31 දක්වා ක්‍රියාත්මකයි. පෞද්ගලිකාංශයටත් අවසරය තියෙනවා. පළාත් අතර සංචාරය කිරීම තහනම් වුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා රජයේ සහ පෞද්ගලිකාංශයේ සේවකින්ට ගමන් කරන්න පුළුවන් කියලා රජය දැනුම් දීලා තියෙනවා. ඒ වගේම කාර්යාල සඳහා මගෙන් ගෙන යාම සඳහා පළාත පිටින් වුණත් දුම්රිය ධාවනය කරනවා. නමුත් මේ දුම්රිය වලට නංගා ගැනීමෙදි අත්‍යවශ්‍ය කාරණයක් සඳහාද ගමන් කරන්න කියන කාරණේ තහවුරු කරන්න. කොවිඩ් ආසාදනයෙන් සිදු වූ සිව්වෙනි ගැබිනි කාන්තා මරණයද ඊයේ වාර්තා වුණා. ඒ සමග කොවිඩ් මරණ 20ක් ඊයේ දින වාර්තා වූ අතර මෙරට සමස්ත මරණ ගණන මේ වන විට 941 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අධිබර ගැබිනි කාන්තාවන් සහ ස්ථූල කාන්තාවන් වගේම පිරිමින් මේ දෙපාර්ශවයටම කොවිඩ් ආසාදනය වුවහොත් දැඩි සංකූලතා ඇති විය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. අකන්දව හත්වැඩි දිනටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන ඊයේ 2000 ඉක්මවා වාර්තා වුණා. වාර්තා වූ ආසාදිතයන් ගණන 2386. ඒ අනුව මේ වන විට ආසාදිතයන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. අප්‍රේල් මාසයේ මුල් දින 15 තුළ ආසාදිතයන් 3243 දෙනෙකු වාර්තා වූ අතර අප්‍රේල් මාසයේ අවසන් දින 15 තුළ වාර්තා වී තිබූ ආසාදිතයන් කරන 12197. ඉන්පසු මැයි මාසයේ ගෙවුණු දින 15 තුළ පමණක් කොවිඩ් ආසාදිතයන් 32325 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇත්තේ කොවිඩ් ව්‍යාප්තියේ භයානකත්වය පිළිබිඹු කරමින්. ඒ අනුව අප්‍රේල් මාසයේ අවසන් දින 15ට සාපේක්ෂව මැයි මාසයේ මුල් දින 15 තුළ ආසාදිතයන් වාර්තා වීම 165%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙතෙක් දෛනික වැඩිම ආසාදිතයන් බස්නාහිර පළාතේ දිස්ත්‍රික්කවලින් වාර්තා වුවත් ඊයේ වැඩිම ආසාදිතයන් වාර්තා වූයේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වීම විශේෂත්වයක්. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 338. මහනුවර නගර සීමාව මැණික් හින්න තලාතු ඔය සහ කටුගස්තොට යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණා. දෙවැනියට වැඩිම ආසාදිතයින් වාර්තා වුණේ කළුතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 321ක්. පානදුර දකුණ බුලත්සිංහල බදුරලී යන ප්‍රදේශවලින් ඊයේ වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඉන්පසු වැඩිම ආසාදිතයින් නුවර එළියෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 288ක්. නුවර එළිය නගර සීමාව පූණ්ඩලු ඔය සහ ලිඳුල යන ප්‍රදේශවලින් ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 277ක්. එම දිස්ත්‍රික්කයේ මිරිහාන, පාදුක්ක, බොරැල්ල, දෙමටගොඩ, මහරගම, කොට්ටාව යන ප්‍රදේශවලින් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී තිබුණා. විදේශගතව සිට පැමිණි 15 දෙනෙකුද ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරට අයත්. කෝහල් වලට සහ අකමැති ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ඇතුල් කරන ආසාදිත නමුත් රෝග ලක්ෂණ නැති, එහෙම නැත්නම් සුළු රෝග ලක්ෂණ තියෙන අය දින 10කින් නිවස් වලට අපි පිටත් කර හරිනවා. ඔවුන්ට තවත් දවස් 4ක් නිවසේදීම රැඳී සිටීමට උපදෙස් ලබා දෙමින් ඒ දින 14 ගත වුණාට පස්සේ තමුන්ගේ එදිනෙදා කටයුතු සාමාන්‍ය විදියට කරන්න පුළුවන්. අපි එතකොට සැලකන්නේ ඔවුන් ආසාදිතෙක් නෙවෙයි කියලා. මේ අතර තවත් කොවිඩ් ආසාදිත මරණ 20ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත
කොවිඩ් මරණ සංඛ්‍යාව 941ක් දක්වා ඉහළ ගියා. මේ මරණ මැයි 7වනදා සිට 15වන දින දක්වා වූ කාලය තුල සිදු වූ මරණ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ මාසයේ ගත වූ දින 15 තුල පමණක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 263ක්. කොවිඩ් හේතුවෙන් සිදු වූ සිව්වෙනි කැබිනි කාන්තා මරණයද ඊයේ වාර්තා වුණා. මෙලෙසමියේගේ තිස්සමහරාම යායගොඩ පදිංචි වයස අවුරුදු 35ක කාන්තාවක්. ඒ සමග ඇගේ මාස 8ක් වයසති කනලේද මියගේ බව සෞඛ්‍යාංශ ප්‍රකාශ කළා. ඇය මෙවැනි විටත් දියණියන් තිදෙනෙකුගේ මවක්. අප්‍රේල් 29 වනදා මහරගම ප්‍රදේශයේ පැවති කොටහලු සාදයකට මෙම කාන්තාව ඇතුළු පවුලේ 12 දෙනෙකු සහභාගී වී තිබූ අතර එම සාදයට සහභාගී වූ මහරගම පදිංචි 17 දෙනෙකු ආසාදිතයින් ලෙස පසුව හඳුනාගෙන තිබුණා. මෙම ගැබිනි මවටත් ඉක්ුත් 5වනදා උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමෙන් දෙබරවැව රෝහලට ඇතුළත් කළ අතර සිදු කළ පරීක්ෂාවේදී ඇය සහ සැමියා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඉන් අනතුරුව ගැබිනි මව මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලටත් සැමියා අඹලන්තොට රෝහලටත් ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණත් එම කාන්තාව මෙලව එළිය නොදුටු තම දරුවාද සමගින් මිය ගියා. දුර තුන්දෙනා මම තනි වෙලා මගේ කිප දෙන්නේ ළමයායි ගිරිදායි මේ කොවිඩ් මාරය අරන් ඉලා තියෙන ඉතින් අනිත් මඟුරුන්ට මම ඉල්ලන්නේ මේක දින බරාරුන්ටත් දැනගිය ගෙදරින් එළියට බයි නැතුව පරිස්සමෙන් ඉන්න කියලා. මේ අතර අදිබර ගැබිනි මව්වරුන් සහ ස්තුල කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම කොවිඩ් ආසාදනය වූ හොත් දැඩි සංකූලතා ඇතිවිය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. අදිබර කාණ්ඩයට ගර්භණී නැති කාණ්ඩ පිරිමි අයට උනත් මේකේ ආසාදනයේ තියෙන සංකූලතා වැඩි වෙනවා. උග්‍ර අතට හැවෙන්න පුළුවන් ප්‍රවණතාවේ වැඩි වෙනවා. මාරවිල මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකුටත් වෛරස් ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව වෛද්‍යවරුන් 5 දෙනෙක්, හෙද නිලධාරිනියන් 8 දෙනෙක්, රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙක් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 2 දෙනෙකුටත් වෛරසය වැළඳී තිබෙනවා. ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයෙන්ද නව ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඔවුන් වාර්තා වී ඇත්තේ දන්දෙනිය, බෝපැත්ත, ගැටහැත්ත සහ මෝරගල යන ප්‍රදේශවලින්. මේවන විටත් හුදකලා කර ඇති රත්නපුර අංගම්මන ගම්මානයෙන් තවත් ආසාදිතයින් 38 දෙනෙකු වාර්තා වුණා. මොවුන් සියලු දෙනාම අප්‍රේල් 30 වනදා අංගම්මන ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පිරිස් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් වූ අයයි. ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් අද ඔවුන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් ආසාදිත බව දැනුම් දුන්නා. අම්මේ මම යවන්න එපා මම පොසිටිව්. මම හොරෙන් යන්නේ. දැන් අපි අවදි නෝ හැබැයි අහුවෙන්න එපා අහුනොත් දැක්කම එදා කෑව කණ්ඩ වෙන අම්බාන්න පාරේ ඈ. අම්මගේ රිපෝට් එකක් ආවා පොසිටිව් කියලා ආවේ. ඒ වුණාට යවයිද නැද්ද කියලා දන්නේ නැහැ. කාලේ අල්ලගෙන උමුතර විතර බොන්න. කොත්තමල් දෙයක් හදන් බොන්න. බගුල් ගෙදරට සහභාගී වූ පිරිස දිනෙන් දින රෝගීන් බවට පත් වෙමින් තමයි මේ තරම් වර්ධනයක් වෙලා තියෙන මේ අංගම් ප්‍රදේශයේ මේ වෙන විට සංචරණ සීමා පනවලා තියෙන කොටසකට. මෙවැනි පසුබිමක රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් සිය නිවෙස්වලම නියාමනය කිරීමට හා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඊයේ ප්‍රකාශ කළා. රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැති PCR පොසිටිව් අයව ගෙදරදී නියාමනය කළ යම්කිසි සංකූලතාවයක් එනකොට ඒගොල්ලන්ව රෝහල් පද්ධතියට යොමු කරන්න සෞන්දා සිට මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙම කරනවා නම් අපිට ඒකට ක්‍රමවේදයක් ඔක අමාත්‍යාංශයෙන් ඒ දැනුවත් කිරීම කරලා නැහැ. ඉතින් ඒක නිසා හෙට ඉඳන් ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක ගැන කීමේ අපහසුතාවයක් තියෙනවා. සෞඛ්‍යාධිකාරි කාර්යාලවල දැනට ඉන්න වෛද්‍යවරු කිසිසේත් ප්‍රමාණවත් නැහැ. මේ බිග නිවෙස්වල ඉන්න අයට වෛද්‍ය රැකවරණය ලබා දීම සඳහා ඖෂධ සෞඛ්‍යාධිකාරි කාර්යාලවල නැහැ. ඒ වගේම අදිසියේ නිවෙස් තුල ඉන්න රෝගියෙක් අසාධ්‍ය තත්ත්වයට පත් වුණොත් එහෙම ඔහු කඩිනමින් රෝහලක් හෝ වෛද්‍ය ප්‍රතිකාරක මධ්‍යස්ථානයකට කරා යොමු කළ යුතු වෙනවා. එහෙම යොමු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අපි සෞඛ්‍යාධිකාරී කාර්යාලවල නැහැ. අපි සූදානම් නිවෙස් තුල ඉන්න රෝගීන් රැක බලා ගන්න. නමුත් ඒ අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල වහාම සම්පූර්ණ කළ යුතුයි. ඒ අනුව මෙම තීරණය සම්බන්ධයෙන් කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යවරිය අද මෙලෙස අදහස් පළ කළා. ඒ ගැනත් කතා කරගෙන යනවා. මොකද ඒකට හරියට ගයිඩ්ලයින් එක හදෙන්න ඕන. අතිගරු ජනාධිපතිතුමා එක්ක කාර්යසාධක බලකායේදී මේක පැහැදිලිව කතා කරන්න ඕන කියලා ගරු ඇමතිතුමිය ප්‍රකාශ කළා. ඒ ඊට පස්සේ තමයි මේ ක්‍රියාත්මක කරන්න වෙන්නේ. අද තවත් නව ආසාදිතයන් 1732 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශාවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මෙරටින් හඳුනා ගැනුණු සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 142203ක්. ප්‍රතිකාර ලැබමින් සිට සුවය ලබා අද පිටත්ව ගිය 1102 දෙනා සමග පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව 118322ක්. ඒ අනුව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයන් ගණන 22940ක්. මේ අතර සංචරණ සීමා ක්‍රියාත්මක වාතාවරණයකවත් කොවිඩ් එන්නත් ජනතාවට ලබා දීමේ වැඩසටහන අදත් ක්‍රියාත්මක වුණා.
අධිතරණ බිග් ෆෝකස් වැඩසටහනට එක් වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ එන්නත් ලබාගත්ද වෛරසයට ඔරොත්තු දීමේ හැකියාව සිරුරේ වර්ධනය වීමට යම් කාලයක් ගතවන බැවින් දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ එලෙසම අනුගමනය කිරීම අනිවාර්ය බවයි. कोविड-19 वायरस हेते एरहि एन्नत करन वेडसटहन अद दिनेत बस्नाहिर पलाते स्थान रसकदी क्रियात्मक केरुणा कोलंब महानगर सभा बल प्रदेशयेट अयत स्थान पहकदी अद एन्नत लबादीम सिदुकला कोलंब दिस्त्रिक्के अनेकुत सौख्य निलधारी बल प्रदेशवलत गंपह सह कलुतर दिस्त्रिक्कवल प्रदेश किहिपयकत एन्नत करन वेडसटहन क्रियात्मक वुणा කෙනෙකුට යම් කිසි විදිහක කොවිඩ් 19 රෝග ලක්ෂණ එහෙම තියෙනවා නම් ඒ එන්නත ලබා ගැනීම සුදුසු නැහැ. වගේම තමයි යම් කිසි කෙනෙකුට එන්නත ලබා ගත්තට පස්සේ තමුන්ගේ ඇඟේ ඒ අවස්ථාවේ ආසාදනය තියෙනවා නම් ඒ අය ඉදිරියේදී ආසාදිත තිබවට පත් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුගෙන් තවත් කෙනෙකුට රෝගය ව්‍යාප්ත වෙන්නත් පුළුවන්. යම් කිසි කෙනෙකුට එන්නත ලබා ගත්තන් පස්සෙත් කොවිඩ් 19 සමාන රෝග ලක්ෂණ එනවා නම් ඔවුන් රෝහලකට හෝ සෞඛ්‍ය කංශවලට දැනුම් දීමකින් ඒ අනුව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. ये दिने वन विटे मेरठ पुद्गलयान दोलोस लक्ष असु अटदहस पांसे हट देने कुटे इन्नत मूल मात्रा लाबादी थी बनवा साइनोफार्म इन्नते पालमु मात्रा व पुद्गलयान तुल लक्ष हतलिस अटदहस हाईसे दहना में कटात एही देवन मात्रा व देदहस हार से तिस पस देने कुटात लाबादी अवसान ऐसे में बेवन विटत स्पुटनिक वी इन्नते पालमु मात्रा व पुद्गलयान दा हतरदहस हाईसे अनुनाम देने कुसंधा लाबादी थी बनवा ऐस्ट्रासेनिका इन्नते पालमु मात्रा व लाबागत नम लक्ष विसिपान दहस देसे हतलिस देदना अतुरिन පුද්ගලයන් 265465 දෙනෙකුට මෙවන විට එහි දෙවන මාත්‍රාවද ලබා දී අවසන්. කෙසේ වෙතත් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගෙන සිටින අනෙක් පිරිසට දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා ප්‍රමාණවත් එන්නත් තවමත් ලැබී නොතිබීම සම්බන්ධයෙන් අප කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරියගෙන් විමසුවා. දෙවැනි එන්නත කොහොමද ඉතින් ආනයනය කරන්න අපි සියලුම පාර්ශව ඒ සඳහා වෙහෙසෙනවා මොකද ඒ නිර්දේශ වෙනවා සති 14යි 16යි අතර දෙවැනි මාත්‍රාව ගන්න කියන එක තමයි දැන් ජාත්‍යන්තරවත් නිර්දේශ වෙන්නේ තියෙන අපිට උත්සාහය දෙන්නේ අපිට ලක්ෂායක මාත්‍රා ප්‍රමාණයක හිඟයක් තියෙනවා ඒ මාත්‍රා කොහොම හරි අරගෙන ජනතාවට ලබා දෙන්න අපි කටයුතු කරනවා මේ සම්බන්ධයෙන් අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනේදී සාකච්ඡාවට ලක් වුණා මේ ඇස්ට්‍රසෙනික දෙවන මාත්‍රාව ගන්නවා නම් මොන රටවල් වලද මේව තොග වශයෙන් තියෙනවා කියලා ඔබතුමාලා දැනගෙන තියෙනවා ඕස්ට්‍රේලියා ඊට පස්සේ යුරෝපානු රටවල් ගණනාවක් ෆ්‍රාන්සිය ඩෙන්මාර්ක් වගේ රටවල් ගණනාවක් ඊට අමතරව ඇමරිකාවත් එක්ක අපි සාකච්ඡා කරන්න අපරාත්තුව ඒවත් ඉතා හොඳ ප්‍රතිඵල තියෙනවා දුන්නෙම නැත්තම් මොකදම නැත්තම් ස්පුට්නික් ලයිට් කියලා තියෙනවා එන්නතක් ඒ එන්නත දෙන්න වෙන්නේ එකවරක් ඒ කියන්නේ එන්නත් දෙකක් අවශ්‍ය වෙන්නේ ඒ වගේම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ඔබ දන්නවා එක එන්නතයි ලබා දෙන්නේ හිතන්න ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් දුන්නා කියලා එතකොට එයාට ඒ එක එන්නතෙන් කොහොමද ප්‍රතිශක්තිය එනවා යම් විදිහකට පරණ එක බලපාන පරණ එක තිබ්බත් එකයි නැතත් එක මේවා ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණය එන්නත් නැති නැත්තම් මෙහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ මම මට හොඳටම විශ්වාසයි ජූනි මාසයේ වෙනකොට ස්පුට්නික් හා සයිනෝෆාම් කියන එන්නත් දෙක ලබා දීමත් ඔය අපි මං කලින් කියපු එන්නත් වර්ගවලින් යම් ප්‍රමාණයක් හෝ අපිට ලැබුණාම අපේ එන්නත් වැඩපිළිවෙලේ මිනිසුන් බොහෝතරයකට එන්නත් ලබා දෙන්න පුළුවන් මේ වෙලාවේ වැඩිපුරම සයිනෝෆාම් එන්නත ලබා ගනිමින් ඉන්නේ එතකොට අපිට කොච්චර කාලයක් යනවද සාමාන්‍ය මේ එන්නත ලබා ගත්තයන් පස්සේ ප්‍රතිශක්තිකරණයක් ඇති වෙන්නේ කිසිම කෙනෙක් මේ එන්නත් ගත්තාය හිතන්න එපා අපිට දැන් ආරක්ෂාවක් තියෙනවා කියලා ඔබ පරණ හිටිය මට්ටමේම තමයි ඉන්නේ සති දෙකක් යනවා ඒක නිසා ගෙවල් වලින් එලියට බහින්න නම් එපා ඒ එන්නත ගත්ත එකේ ප්‍රයෝජනවත් ගන්න හම්බෙන්නේ ඒ ඇමරිකාවේ හැම තුන්වෙනි වරටත් ෆයිසර් එන්නතත් ලබා දෙන්න පටන් අරන් තියෙනවා ඒ කියන්නේ එන්නත් මාත්‍රා දෙක දුන්නත් ප්‍රමාණවත් නැහැ කියලා ඒක නිසා මේක මේ ප්‍රභේද වෙනස් වීමක් මේක කාල සීමාවත් එක්ක ගත්තාම සමහරලාට අවුරුද්දෙන් අවුරුද්දට මේ වැක්සින් එක ලබා දෙන්න තත්ත්වයක් එන්න පුළුවන් මේක දැන් විශේෂඥ කෙනෙක් තව අවුරුදු දෙකක් විතර යන්නත් ඉඩ තියෙනවා ඒක නිසා ඒකටත් හිත හදාගෙන ඉන්න වෙනවා හැමෝම අවුරුද්දට පාරක් මේක විඳ ගන්න වෙනවා විඳ ගන්න වෙයි මෙතර නැවතත් ඉන්දියාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 4000 සීමාව ඉක්මවා ගියා. මෙතර දිල්ලී ලොක්ඩවුන් වැඩපිළිවෙල තවදුරටත් දීර්ඝ කිරීමට දිල්ලි මහ ඇමතිවරයා අද පියවර ගත්තා. කොවිඩ් මලසිරු විශාල වශයෙන් එක් රැස් වීම හේතුවෙන් අතිශයින් ගැටලුකාරී වාතාවරණයකට මුහුණ දී සිටින ඉන්දියාවෙන් ඊයේ දෛනික කොවිඩ් මරණ යළි 4000 ඉක්මවා වාර්තා වුණා. ගෙවුණු සතිය තුල පමණක් කොවිඩ් හේතුවෙන් මියගිය ඉන්දියානුවන් ගණන 20000කට අධිකයි. මෙතර කොවිඩ් ආසාදිත බවට සැක කෙරෙන මලසිරුරු තවදුරටත් ගංගානම් නදියෙන් හමුවෙමින් තිබීම නිසා පොලිස් මුර සංචාර ආරම්භ කර තිබෙනවා. කොවිඩ් දෙවන රැල්ලෙන් දැඩි බලපෑම එල්ල වී තිබෙන නේපාලයේ දෛනික කොවිඩ් මරණවල අසාමාන්‍ය වර්ධනයක් පෙන්눔 කරනවා. ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වූ මරණ ගණන 187ක්. කෙසේ වෙතත් කොවිඩ් පළමු රැල්ලේදී නේපාලයේ මරණ 50 සීමාවවත් ඉක්ම වූයේ නැහැ.
समस्त गोलिय कोविड आसादितयन संख्याव अद दहसे कोटि तीस लक्ष्य इक्मवा गिया वसंगतेन लोपुरा सिदुवी अति पुद्गल मरण संख्याव तीस तुन लक्ष असुपन दहस इक्मवनवा तमन गासा तीरेट एल्लकर्न प्रहार किसी सेत नुनवत्वन बव इश्रायल अगमती बेंजमीन नेतन्याहु पवसनवा पवतिन तत्वय गैन साकच्छा किरीमट एक्साइज जातीन्गे आरक्षक काउंसिले अद पस्सरुवे रैस्वीमट नियमितायि ईश्वरल सिटन श्रीलांकिकीन किहिप देनकु ईए मेन्म अदत् तमन मुहुण दी अति बिहिसुनु अद्दकीम अद दिरनट पहदिलि कला ईश्वरल सह पलस्तीन अतर गटुम आरंभ वी अदट दिन हतक गासा तीरे इहलब हमास नायकयागे निवसट ईश्वरल हमुदाव गुने सिट बोंब हेलनु लबुवा विदेश माध्य वार्ता कले इस्राएल अद गासा तीरेट एल्ल करन लद प्रहार वलदी 26 दिनकु मिय गोस ऐति बवाई इस्राएल मे प्रहार एल्ल करन्ने विदेश माध्य वेदिन रेंदी सिटी गासा तीरे पिहिटि गोडनेगिल्लकटाई अल जसीरा एसोसिएटेड प्रेस आयतन बल माध्य वेदिन सह तवत स्वाधीन माध्य वेदिन किहिप देनेकु एहि सेवे करमिन सिट तिबेनवा नमुत इस्राएल अनुतुरु एंगवीम वलट अहुम कम देमिन प्रहारेट पेर माध्य वेदिन एम स्थानेन इवत्व गोस तिबुना इस्राएल पवसन्ने माध्य वेदिन रंदी सिटियात एम गोडनेगिल्ले सबै हिमिकरुवन हमास संविधाने बवाई मे अतर गासा तीरेन ईएत टेल अवीव नूरट रॉकेट प्रहार एल्लवुना මේ ප්‍රහාරය සියසින් දුටු ටෙල් අවිව් නුවර සිටින ශ්‍රීලංකික මලි විතරණ ඊයේ මැදම රාත්‍රී 12:09 ට පමණ ටෙල් අවිව් එකට මේ ප්‍රහාර කීපයක් එල්ල වුණා සාමාන්‍ය විනාඩි 7ක 8ක පමණ කාලයක් එය නොනවතා එක දිගට තිබුණ ජීවිතේ පළමු වතාවට මම මේ අත්දැකීමට මුහුණ දුන්නේ ඉතින් ඒ අවස්ථාවේදී බිල්ලෙන් දෙදැල්ල යනවා ඒ හරිම භයානකයි ජීවිතේ ඉතින් අනතුරේ තමයි නමුත් අපි හිතනවා ඉතින් මේ රටේ තියෙන ඒ දිනුවත් එක අපි සියලු දෙනාම ආරක්ෂා වෙයි සහ මේ දේශයත් ආරක්ෂා වෙයි කියලා ටෙල් අවිව් නුවරට කිලෝමීටර 12ක් ඔබෙන් පිහිටි බෙන්ගුරියන් ගුවන් තොටුපළ ආසන්නයේ රැකියාවක නිරත ශ්‍රී ලාංකික සම්පත් බණ්ඩාර පවසන්නේ ගාසා තීරෙන් ඊයේ රාත්‍රිය පුරා රොකට් ප්‍රහාර එල්ල වූ බවයි ඊයේ 10වලත් අපි ශ්‍රී ලාංකිකයන් පිළිබඳව කතා කරන්න දෙරන්ට උත්සාහ කළා 10වලත් ඒ වෙලාවෙත් අපිට දැවැන්ත රොකට් මිසයිල් ප්‍රහාර පලස්තීනයේ හමස් සංවිධාන එල්ල කරපු නිසා අපිට සිද්ධ වුණා බොහොම ඉක්මනටම අපේ ආරක්ෂිත ස්ථානට ගිහිල්ලා සුරක්ෂිතව රැඳී සිටින්නට අපිට රොකට් මිසයිල් ප්‍රහාර එල්ල කරනකොට සෑම නිවසකම සෑම ගොඩනැගිල්ලකම ආරක්ෂිත ස්ථානයක් තිබෙනවා මම පෙන්නන්නම් අපේ මේ ඉන්න ස්ථානයේ තිබෙන ආරක්ෂිත ස්ථානය මෙම මෙතන තමයි අපි එන්නේ මේක පොළොව යට තියෙන්නේ බොහොම ආරක්ෂිතව අපිට ඉන්න පුළුවන් එහෙම මිසයිල් ප්‍රහාරය පුපුරලා ගියාට පස්සේ අපිට පුළුවන් අපේ ස්ථාන වලට යන්න ඉතින් මෙවැනි අපේ ජීවිත ආරක්ෂා කර ගැනීම බොහොම සුරක්ෂිත ක්‍රමවේදයක් ඊශ්‍රායලයේ තිබෙනවා යටු ආරම්භ වූ දින සිට මේ දක්වා ගාසා තීරයේ පුද්ගලයන් 174 දෙනෙකු සහ ඊශ්‍රායල ජාතිකයන් 10ක් මිය ගොස් තිබෙනවා ගාසා හි මරණයට පත් වූ අතර සටන්කරුවන් රැසක් සිටින බව ඊශ්‍රායලයේ පැවසුවත් පලස්තීන සෞඛ්‍ය අංශ පවසන්නේ මරණයට පත් වූවන්ගෙන් අඩක් පමණ කාන්තාවන් සහ දරුවන් බවයි I just want to be a doctor or anything to help my people but I can't I'm just a kid කලාපයේ උත්සන්න වෙමින් පවතින ගැටුම් සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් දෙරට නායකයන් සමග දුරකථනයෙන් සාකච්ඡා කර තිබෙනවා කෙසේ වෙතත් පවතින තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද රැස්වීමට නියමිතව තිබෙනවා